श्रीलंका क्रिकेट आदरे करूपिमेटमेंदाई अरविंद दिल्वा दिलशा कुमार संगकार वगे नम नमु वर्तमान अपे जातीय कंडा नियोजने नव क्रीडकोरुण क्रीडको इत मे तरुण इंगे अट सुपिरी प्रवेगकारी प्रहारात्मक प्रीतिकार विधिट हदुन पुलवा नम विधिट तीन हरिम अतलोत्सा इक नमक तमय अविष्क फर्नांडो गेल की वर्तमान विन अविष्क फर्नांडो सहेंड फेल विन अपने बलागान पुलवाहन मेचर दी इत अविष्क मेचर चांसस् दी याव ताम टीम टेस्टरा මොකක් හින්ද අද කියලා අපි මුලින්ම කතා කරන්න ඕන. අවිෂ්ක ගැන කතා කරද්දී අවිෂ්ක 2020 2021 වගේ කාලෙදී තමයි ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ ඕපනින් බැට්ස්මන් කෙනෙක් විදිහට. ඉතින් තමන්ගේ මංගල තරගයේදීම අවිෂ්ක ප්‍රහාරාත්මක ප්‍රතිකරණයක නිරත වෙච්ච නිසා එයාට අවස්ථාව ලැබෙනවා දිගටම ලංකා ටීම් එකේ ඕපනින් බැට්ස්මන් විදිහට ක්‍රියා කරන්න. ඉතින් කෙසේ වෙතත් මේ වෙනකොට එයා ජාතික කණ්ඩායම නියෝජනය කරලා ODI මැචස් 29ක් සෙල්ලම් කරලා තියෙනවා. මේ මැචස් 29ට අදාළව අවිෂ්කට හැකියාව ලැබිලා තියෙනවා ශතක 3ක් සහ අර්ධ ශතක 5ක් ප්‍රස් කරගන්න. ඒ වගේම යා T20 මැචස් 33ක් සෙල්ලම් කරලා තියෙනවා. නමුත් අවසනාවකට එක අර්ධ ශතකයක්වත් එක ශතකයක්වත් ගන්න හැකියාවක් ලැබිලා නැහැ අවිෂ්කට T20 මැචස් වලදී. ඉතින් ටෝටල් එකක් විදියට ගත්තාම ඕවරෝල් අවිෂ්ක මැචස් 62ක් සෙල්ලම් කරලා තියෙනවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරලා. එතනදී ශතක 3ක් සහ අර්ධ ශතක 5ක් ගහලා තියෙනවා. මේක ඇත්තටම ගත්තාම හොඳ පර්ෆෝමන්ස් එකක් නවක ක්‍රීඩකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන. ඉතින් ඒ හේතුව හින්දා තමයි මේ අවිෂ්කගේ තියෙන මේ පර්ෆෝමන්ස් පැත්තෙන් එයා ඉස්සරහින් ඉන්නේ හින්දා තමයි ඇත්තටම එයාව තාමත් මේ මැචස් වලට දාන්නේ ෆේල් වුණත් තාමත් මේ දමමින් තියෙන්නේ හේතුව ඒකයි. ඔයා දන්නවද දන්නේ නැහැ. දැන් මෑතකදී උපුල් තරංග මේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මැච් එකට එකපාරටම අවිෂ්කව ගෙනල්ලා අතහැරියට අවිෂ්කට එකපාරට මෙහෙම පර්ෆෝම් කරන්නත් බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඔයා දැක්කද දන්නේ නැහැ. අවිෂ්ක අන්තිමට මේ නැෂනල් ටීම් එක රිප්‍රසන්ට් කරලා ODI එකක් ප්ලේ කරලා තියෙන්නේ 2023 ජනවාරි මාසේ 5 වෙනිදා. ඒ කියන්නේ ඉන්දියාවත් එක්ක තමයි එයා සෙල්ලම් කරේ. ඉතින් ඉන් පස්සේ අවිෂ්කට ආබාධයක් ඇති වෙනවා. මේ ඉන්ජරිය හින්දා අවිෂ්කට සෙල්ලම් කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඉතින් අවසානෙට තිබ්බේ අවිෂ්ක සෙල්ලම් කරා LPL වල. ඒකෙදිත් අවිෂ්කට හැකියාවක් තිබ්බේ නැහැ සුපුරුදු දක්ෂතාවතරට එන්න. ඒ වගේම එයා T10 තරගවලට සහභාගී වුණ අබුඩාබි වල තිබ්බ මේ මෑතකදී ඒ වගේදිත් අවිෂ්කට සුපුරුදු දක්ෂතාවතරට එන්න පුළුවන්කමක් හැකියාවක් තිබ්බේ නැහැ. ඒ වගේම අර SSC වල එක්ක ක්‍රීඩා සමාජයත් එක්ක තිබ්බ මැචස් වගේම මේ මෑතකදී අර දමස්ක ගුණදෙලක එහෙම සහභාගී වෙච්ච ඒවා ඒ වගේදිත් අවිෂ්කට සුපුරුදු දක්ෂතාවතරට එන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඉතින් මේ විදිහට ගත්තාම අවිෂ්ක එක පිට එක ෆේල් වෙවි යනවා තමයි අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් අවිෂ්ක දැන් නැෂනල් ටීම් එක නියෝජනය කරේ මේ දැන් අද තිබ්බ මැච් එක සිම්බාබ්වේස් එක්ක ශ්‍රී ලංකාවත් එක්ක අද තිබ්බ මැච් එක අවිෂ්ක නියෝජනය කරේ මාස 11යි දවස් 22කට පස්සේ තමයි ওই ජාතික කණ්ඩායම නියෝජනය කරේ. ඉතින් එහෙම බලනකොට එයා ගොඩ කාලයක් නැෂනල් ටීම් එක රිප්‍රසන්ට් කරලා තිබ්බ නැති ක්‍රීඩකයෙක්. ඉතින් උපුල් තමයි මෙයාට අන්තිමට අවස්ථාව හරි දුන්නේ නැෂනල් ටීම් එක නියෝජනය කරන්න. උපුල් කිව්වේ උපුල් තරංග මොකද මෙච්චර කාලයකට අපේ හිටපු ක්‍රිකට් තීරණ කමිටු සභාපතිවරයා වෙච්ච ප්‍රමෝද වික්‍රමසිංහ මේ අවිෂ්ක ෆර්නාන්ඩෝ කපලා දාලා තමයි තිබ්බේ. ඉතින් ඒකත් එක හේතුවක් අවිෂ්කට එයාගේ පර්ෆෝමන්ස් පැත්ත හදාගන්න බැරි වෙන්න. ඉතින් උපුල් තරංග වර්තමාන තීරණ කමිටු සභාපතිවරයා විදිහට තීරණය කරගත්ත අවිෂ්ක ෆර්නාන්ඩෝ කියන්නේ පර්ෆෝමන්ස් පැත්තෙන් ගත්තාම ඉහළ තැනක ඉන්න ක්‍රීඩකෙක්. එයා මැචස් සුළු ගානකදී ශතක සහ අර්ධ ශතක සෑහෙන ප්‍රමාණයක් රස් කරලා තියෙන ක්‍රීඩකෙක්. ස්ට්‍රයික් රේට් එක පැත්තෙන් ගොඩක් ඉස්සරහින් ඉන්න ක්‍රීඩකෙක්. ඉතින් එහෙව් කෙනෙක්ව නැෂනල් ටීම් එකට දාලා සෙල්ලම් කරවන්න ගස්වන්නේ නැතුව එළියෙන් දාලා තියෙන එක කරන හරි වැරද්දක්. ඉතින් ප්‍රමෝද්ය කරලා තියෙන හුඟක් වෙලාවට අපේ රටේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ විනාශ කරපු එක මිසක් ක්‍රීඩකයෝ හදපු එක නෙවෙයි. ඒ කියන්නේ එක්කෙනෙක්ට ඇවිල්ලා ඒක ස්ථාවර වෙන්න දෙන්නේ නැහැ. එයාව අයින් කරනවා. තව කෙනෙක්ව ගේනවා. එයාව ස්ටේබල් වෙන්න දෙන්නේ නැහැ. එයාව අයින් කරනවා. හොම ක්‍රීඩකයෝ මාරු කර කර ටීම් එකක් හදලා නැහැ. නිකන් ක්‍රීඩකයෝ ගෙනල්ලා අතහැරලා තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා උපුල් තරංග තීරණය කරලා තිබ්බා අවිෂ්ක ෆර්නාන්ඩෝට චාන්සස් දෙන්න ඕන කියලා. නමුත් අවසනාවකට දැන් මේ දීපු චාන්සස් වලදී අවිෂ්ක අදත් බින්දුවට අවුට් වෙලා ගියා. ඉතින් මෙන්න මේ හේතුව එක්ක උපුල්ට පොඩ්ඩක් විතර තද වෙලා තියෙනවා. මොකද හේතුව අවිෂ්කගේ ස්ථානය සම්බන්ධව ගැටලුවක් ඇතිලා තියෙනවා. අවිෂ්ක දිගටම මේ නැෂනල් ටීම් එකේ සෙල්ලම් කරනවාද? මොකද අපිට ඉස්සරහට T20 එකක් තියෙනවා, වර්ල්ඩ් කප් එකක්. ඒ වගේම තව අවුරුදු 4කින් ආයේ ODI වර්ල්ඩ් කප් එකක් තියෙනවා. ඉතින් මෙහෙම ගත්තාම අවිෂ්ක දිගටම මෙහෙම ප්ලේ කර කර හිටියොත් එයාව ස්කෝඩ් එකේ තියාගන්න එක ගොඩක් අමාරුයි. මොකද අවිෂ්කගේ ස්ථානය ගන්න බලාගෙන ඉන්න දක්ෂතාවයේ තියෙන ඕපනින් බැට්ස්මන්ලා ගොඩක් තව එළියේ ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තාම දිනේෂ් චන්දිමාල් තවම සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්.
ඇන්ජිලෝ මැතිව්ස් ඊට පස්සේ අපි ගත්තොත් දැන් මේ පාර ස්කෝඩ් එකට දාලා තියෙන නොයිනිදු ප්‍රනාන්ඩු මෙච්චර කාලයක් එළියේ හිටියේ ඕපනින් ප්ලේ කරන්න පුළුවන් හොඳ බැට්ස්මන් කෙනෙක්. එතකොට ෂෙවෝන් ඉතින් මේ වගේ කට්ටිය තව ඕනතරම් එළියේ ඉන්නවා අවිෂ්කගේ මේ තැන ගන්න බලාගෙන. ඉතින් එතකොට මෙතනදී ඇත්තටම ලොකු අර්බුදයක් ගැටලුවක් ඇති වෙනවා මේ අවිෂ්ක ෆර්නාන්ඩෝගේ ස්ථානය සම්බන්ධයෙන්. ඉතින් උපුල් තරංග කියලා තියෙන්නේ තව ටික දවසක් අපි ඒ කියන්නේ මැචස් කිහිපයකට අවිෂ්කව දාලා ටෙස්ට් කරලා බලනවා අවිෂ්කට චාන්සස් දෙනවා උපරිම දෙන්න පුළුවන් තරමට. ඉතින් ඒ වගේදීත් අවිෂ්ක හරියම විදිහේ ප්‍රයෝජනයක් ගත්තේ නැති වුණොත් එයාට කරන්න පුළුවන් දෙයක් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා තමයි තරංග කියලා තියෙන්නේ. මොකද එළියේ තව අය ඉන්නවා එයාලට අවස්ථාව දිය යුතු නිසා. මොකද අපිට වර්ල්ඩ් කප් එකක් ලඟිනවා ටීම් එක හදන්න ඕන ඊට කලින්. මොකද ටීම් එක එතන වර්ල්ඩ් කප් එක ලබන සතිය කියලා අද ටීම් එක හදලා බෑනේ. දැන් අපි දන්නවා 2023 වර්ල්ඩ් කප් එකේ තුනේ ඒකනේ වර්ල්ඩ් කප් එක අද ඊයේ තියෙන ඒ කියන්නේ හෙට තියෙන්නේ කියලා තමයි කැප්ටන් කවුද කියලා නියෝජනය පෙන්වන්නේ මාධ්‍ය. ඒ නිසා එහෙම ප්‍රශ්න වෙන්න බෑ. සහ ඉතින් අපි දන්නවා අවිෂ්ක ෆර්නාන්ඩෝ කියන්නේ තාමත් වයස 25ක තරුණ කොල්ලෙක්. ඉතින් මේ වයස 25 කොල්ලන්ට තව වයස තියෙනවා හැදෙන්න. ඒ නිසා යාව දැම්මම නැෂනල් ටීම් එකෙන් රිජෙක්ට් කරලා එලියට අතු ගාලා දාලා ඉසික් කරන්නේ නැතුව ඒ කට්ටේව අඩුම තරමේ LPL ගස්සලා ඔය දැන් මේ යනවා වගේ ටුවර්ස් පුළුවන් තරම් යවලා යාලට චාන්සස් දීලා ආපහු හැදෙන්න. මොකද මේ නොගා හිටපු අය නෙවෙයිනේ හොඳට පර්ෆෝම් කරපු බැට්ස්මන්ලා. ඉතින් මෙයාලට චාන්සස් දෙන තරමට තමයි මෙයාලට එකපාරටම පිකප් වෙලා එන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ මාස 11යි දවස් ගානකට පස්සේ තමයි ආය නැෂනල් ටීම් එකට අවිෂ්කව දාලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව නිරන්තරයෙන් අඩුම තරමේ මාස දෙකකට සැරයක්වත් මෙයාලව ටීම් එකට දමලා ගස්සනවා නම් ඇත්තටම මෙයාලගේ මේ තියෙන වයස තාම 25ක් නිසා ලොකු කාලයක් එයාලට අනාගතේ හදාගන්න පුළුවන් ක්‍රිකට් වල අපේ රටේ. ඒ නිසා අපි විශ්කරමු අවිෂ්කට නායපාරක් ඉස්සර හිටියා වගේ දක්ෂතා අතර දෙන්න පුළුවන් හැකියාව ලැබෙන්න කියලා. ඉතින් ඔයා මොකද හිතන්නේ අවිෂ්ක ඉස්සරහට හොඳට පර්ෆෝම් කරයිද? මොකද මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයා සමහර විට මේ වෙද්දි හිතන ඇති රෙද්ද තමයි අවිෂ්කට කොච්චර chances දුන්නත් ඌ ඔච්චර තමයි වැඩන්නේ ඌ වෙනුවට වෙන කෙනෙක් දාන්නයි තියෙන්නේ කියලා වට හිතෙන්න පුළුවන්. නැත්නම් තව කෙනෙක් හිතන්න පුළුවන් නෑ අවිෂ්කට chances දෙන්න ඕන දුන්නාම මිනිහ ආයපාරක් ගහයි ඉස්සර වගේ හොඳ තැනකට එයි. ඒ ගැන විශ්වාසය තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්න පුළුවන්. ඒ නිසා ඔයාට මොකක්ද හිතෙන්නේ අවිෂ්ක සම්බන්ධ? ඔයාට හිතන දේ අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එන එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.